මනෝනම් මූ රංගදරයාට ආමන්ත්‍රණය කිරීමට අවකාශය සලසන්නේ මහාචාරය සෞුමලියනගේ ඔබට සුබ සැදෑ අක්වේවා ඔබ සැමටම ුව ජැලත් මනොරත්න රංගවේදී අසාහ නාට්‍යකරුවා ආචර ජාලත් මනොරත්ව සම්බන්ධයෙන් ඔගේ රංගකාරය සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කිරීම සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම අවකාශයේ සහදරවරුන්ට සහ සීලම සංවිධායක මණ්ඩලේට මගේ කෘතක් නතාවය පළමුුව පුද කරන්නට කැමති. ඇමර බඩායක මහත්මයා විද්‍යාරත්නයත් හොරන විද්‍යාරත්ය එහි නාට්‍ය කලාවත් සහ හැට හැත්තෑවසූ දශකහි නනාට කලාවසාහිස්වභාාවයන් පිළිබඳව ස්මරණීය කරුණු කාරණ ගණනාවක් අපිට හිෙළ දරව කරනු ලැබවා. එහිදී මගේ කතාව ආරම්භකිරන්නට යම් කිසි විදිකට සැලුසුම් නොකළත් එයින් ලබපු උත්තේජනය මත මමත් යම් කිසි කරුණු දෙකක්තුනක් ඉදිරිපත් කරමින් නිසාකච්ඡාවට එලබෙනට කැමති. විද්‍යාරත්නය මමත් විද්‍යාරත්නය ඉගෙන ගත්ත විද්‍යාර්තියෙක්. අනුවදර්ශක නමුත් එතුමා සඳංකරපු නාට්‍ය කලාවේ යම්කිසි යුග විශේෂයම හැටේ හැත්තඇව දසකේවිය හැකි හැට අටේ මංහිිතන්නේ සුදුවඇතආාවට පස්සේ ට්‍ය නිෂ්පාදනය වෙන්නේ ජයලත් මරත්ම මහත්ම සු ඇතරම එක නාට්‍ය දිග නමක්තියන්නේ නාඩකම් හෙවත් සුදු ඇතා ආවාට පස්සේ. ගේ පියා විසින් රාචනාකට අධ්‍යක්ෂණය කරපු හුගේත් ප්‍රථම නාට්‍යයක් ඇතරම් පසුකාල මහිතන් දරම්සිරී බණඩාණයක මහතා එතුමගේ තවත්නාටයක් ජනගන්න මන චුල් ලෝදර මහෝදර කියන නාට්‍යඇත් එක එක මේ මොනොලොගෙ එකක් මංහිතන්නේ මෙතුමා අධ්‍යක්ෂණ කරමිට රඟපෑවා. මම ඉස්මාරණය කරන්නේ යලත් මනෝරත්න මහතා, මගේ පාවිසි ධ්‍යක්ෂණය කරපු වසූතුනේ විතර නිෂ්පාදනය කරපු ගේ අවසන් නිෂ්පාදනය අවසන් නාට්‍ය නි්පාදනේ චිත්‍රාගේ ප්‍රේම කතාව කියන නාට්‍ය පිළිබඳ යම්කිසි ඉස්මරණයක්. ඒ මන්ද ඒක ඉතා වැදගත් කරුණක් ස්පපුට කරනවා කියලවා විශ්වාස කරනවා ජයාලත් මනෝරත්ත හතාගේ වියෝවඋන දිනයේදී එතුමාට කරන ලද ගෞරවයක් හැටියට ලිපියක් සම්පාදනය කරලා පාල කළා. මනෝඇන්හි මනෝකාය සයිකෝිසි ල ස්ටේජ් කියලා. මනෝසාහ මනෝගේ මනෝකාය පිළිබඳ රචනාව මේ ඉංග්‍රීසි භාෂාවමයට රචනාා කරලා ම කළම්බු ටෙලිග්‍රෆ් කියන වෙබ් පිටුව හරහත්. අසුව කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් හැටියට ඩේලිමිර පුවත්පතේත් මේ පලවුන ඇතරම මනුරත්ම හතාගේ දවසන් කටයුතු කරපු දවස තමයි ලිපිය ස්ථාන දෙකේ පලවනේ. ඒ ලිපියේ මම එක්තර උදරෘත්ත යක්ගෙන හැර දැක්කුවා ඒ උදරෘතය තමයි, අසූතුරේ චිත්‍රාගේ ප්‍රේමකතාව නාට්‍ය නිෂ්පාධනය ලුම්ිරි රඟහලේ පෙන්වාට පස්සේ. එහි ඇතරම රංඟපෑවා මනෝරත්න මහතා ඇතුළු විශාල පිරිසක් මෙරට නාට්‍ය කලාවේ රංගර් ශිල්පීන් හැටියට හිටපු. ඒ අතර නිෂංක දිද්ධනියය මහතා පවා ඒ නාටේ රඟපෑවා ජයලත් මනෝරත්න නිෂංක දිද්ධනය ලාල් කුළුරත්න ජෛස්්‍රී චන්ද්‍රජීත් හිට පස්සේ මමහිතන්නේ චන්්‍ර හවාර්චි ඇතුළු විසාාල පිරිසක් රංගන ශිල්පීන් විසිගානක් විතර ඉන්නක් විශාල ප්‍රමාණයේ නාට්්‍යය. මගේ පියාගේ තියනව පරණ පුවත් පත් සහ ලිපි එකතු කරපු ස්කබ බුක්ක කාක කියලාිගනි පරර්ණ දේවල් එකතු ගල්ල අලෝල්ල තියෙන පොතාක් මේක පෙල්ලමින් යනකොට මට හම්බුුණ ලියවුන් කෑල්ලක්. ඒ ලිවුන් කෑල් එවල තිබුණේ අපරට විශිෂ්ට නාට්‍යකරුව එක් සහ සිනමා විචාරකය මෙන්ම එ තරාවිදික ඇවන් ගාටතිියයට ඇක්තිවිස් කෙනක් හැටියට හඳුන්න්න පුළුවන් පෙරටු ගාමි නාට්‍ය කලාවක් පිළිබඳ අදහස පෙර දැර කරගෙන වැඩ කරපු ගාමිනි හත්තුට ගොම ආචාර ගාමනි හත්තුුගම් මාත්ම ගාමිනි හතුරුගම් හත්මය නාට්‍ය බල ඉවර වෙලා ලියවුන් කෑල්ලක ලිය ලැවල තිබුණ ඉ්‍රීසිය සටහන සටහන තියෙනවාහමරි I like your play it is quite similar to what we do as uh, street drama people so Iම like, uh, Ratna, performance particularly because he is like a street actor කියල විශේෂ සඳහනවුණ නොරත්නගේ රංගනය හරියට අපේ නාට්‍යවෙල රඟපාන මේ නලුවෙක්වාගේ ඒක කියන්නේ ස්ට්‍රී ්‍රාමවල් රංඟපාන නරුවෙක් වගේ ඉටිස් වෙරි ෆ්‍රී ෆ්‍රෂ් ඇන්වෙරිීසිම්පල් කියල ලිය ලැවල තිබුණ. මේක මංහිතන්නේ අතිශය වැදගත් සටහනක් රංගකලා පලිබඳ හදාරණ කෙනෙකුට වුණාත්. එතුමාඉතාම සර්ල භාෂාවකින් පවසාති ටිටින්නේ සංකීර් අදහසක් රංගණය පිළිබඳ. ඉතින් ඒ අදහසත් පෙර දෙර කරග නිමින් මම ඉන් පසුව සතියකට ගාමාරකට පස්සේ අ පළමු ලිපියට පසුව තව දෙවන ලිපියක් සම්පාදනය කළ ජලත් මනොරත්න මහතා සම්බන්ධය. එහි උදරතුය හැටියට මා යුදුවේ ජයලත් මනොරත්න හිස් මෙත ඩැන් මැන of ඇක්ින් කිය. ගේ විශේක්ෂත්‍රය රංගකලාවන නිසා මම තවදුරටත් එතුමාගේ පලමනි ලිපියෙන් ගොඩ නගල්ලද තර්ක කීපයක් තවතුරත් විධාහරණය කරමින් දෙවන ලිපියක් සම්පාධන කලා ඒ ලිපිය ඩේලිමිර පුවත් පතේ පලවනා සතිකට දේකට පස්සේ. දීර්ග ලිපියක් පුවත් පත්වල දැන් ලිව්වාහම ඒගොක කිය වචන දස් දෙසිකරඩ එවන්න එපා කිය. එඒතින් එවැනි සීමමක්තමයි පත්ල දනේ නොත් මගේ ලිපිය වචන් දෙදස් පන්සයෙකු එක්වා තිබුණා නමුත් ඔවුන් එකඟ වනා පල කරන්න. එක ඩේලිමිට පුවත්පත එ පලවුුණ. එහිද ම උත්සාහ කරේ ලිපි දෙකෙන් මුත්සාහ කරේ එක් තර විදිියක ජයලත් මනෝරත්න නැමැති රංගන ශිල්පියයාව තේරුම් ගැනිමි සඳදා වශකන යම් නියායික කරුණු කීපයක් රංග කලාමේ දුෂ්ටිකෝනයෙන් ගෙන හැර දක්වන්නට. ොකද ම ලිපිදක කිසිවක්කු එතුමාගේ නාට්‍යාවලිය සහ එතුමා අධ්‍යක්ෂකවරය හැටියට කරලද භූමිකාව සහ මැදිහත්කාරකම ගැන විග්‍රහ කරන්නවාට වඩා ම උත්සාහ කළේ එතුමා රංග ශිල්පිය හැටියට විශේෂයම බේධිකා රංගනයේදී ඕගේ භාවිතය පිළිපඳව සහ ක්‍රමවේදය පිළිබඳ යම් කිසි න්‍යායික සාකච්ඡාවක් මතු කරන්න. එහි එහිදී ම විසින් මතුක කරන ලද කරුණුකිපයක් පදනම් කරෙන තමයි මං අද දවසේ ඔබ හමුවට මේ කරුණු ගෙන හැර දක්වන්නේත්. මූලික වශයෙන්ම අපිට පෙනයාන කරුණක් තමයි ලංකාවේ රංග කලා පිළිබඳ විශෂ රංගණය පිළිබඳ ලීවෙලා තිබෙනවා න්නම් ඉතා අල්ප වශයෙන්. විශේෂයම සින මාවතය වගේ නට කලාව තුළත් රංගනය පිළිබඳ වැඩියෙන් ලිය වෙන්නෙ නහැ. මොකද ඊට වැඩිය ප්‍රධාන කරුණුකාරණා තියෙනවා රංග කලාට වඩා. විචාරකගේ අවහන්යට ලක්වන විශේෂම අධ්‍යක්ෂය පටිතය තේමාව ආඛ්‍යානය සෞන්දර්යාත්මක අරමුණු ආදී කරුණු කරණා ගැන තමයි. සාහිත්‍යකරුවන්සාහ විාරකයෙන් වැඩි වශයෙන් විචාරයේදී සැලකිල්ල භාජනය කරන්නේ අසාන වශයෙන් විචාරයේ සමහරලාට අපට කොටසක් පේනවා මේ මේ න අල්ුවන් ඉතා සාර්ථකල සන්කරග පෑවා කිය ඉතරක් කිවර කරන ලිපිය මං තනි සිනවාකෘතිවල දකින්නට තිබින එක. එක ලෝකට් අඩුවඩි වශයෙන් එහෙමයි පසුගේ දශක කීපේ තුළ විද්‍ය මේ සාාස්ත්‍රක්නින් අඳුනාගෙන තියනො ඇතන සිනමාවතුළ වනත් න කැමරාව ඉදිරිපිට නල්වාගේ කාරයක මක්ද කියනක පිළිබඳ ගැඹරුවත්්‍යනයන් ෑත ඉතිහාසේදී තමයි කරලියට පැමිණෙන්නේ. නලවා ොකක්ද කරන්න නලවා කොමද තේරුම් කල් කරගන්නේ. නළවා හැමරා විස්සරා හෝ වේදිකාවේ ඔහු හෝ ඇයගේ පැවැත්ම කෙබඳුද. අදි දර්ශනක ප්‍රශ්න හෙළිදරව කරන්න. මෑති තිහාසේ ශාස්ත්‍රක්ඥය උත්සාහ ධරනවා සහ ඔහුගේ හෝ ඇගේ කන්ට්‍රිබියෂන් එක දායකත්වය ඒ කලාකෘතිය සඳහා එෙබඳු භූමිකාවක් කෙබන්ඳු ආකාරකට බලපානද කියෙන පිළිබඳ සංවාධයක් දැන් ඇරම්ඹී තිබෙනවා. එවැනි පසුබිමක තමයි. ජයයිලත් මනෝරත්න කියන රංගන ශිල්පියා ගේ රංගකාරය පිළිබඳ අපේ රටේ ලීබී තිබෙන්නේ ඉතා අවුම වශයෙන්. ඒ අවම කරුණු කාරණා සලකා බලකොට අපට පේන දෙයක්ත් තමයි. මනෝරත්නගේ රංගකාර්ය, එක්තරවිදික මවිත කරවන අදහසක් මේක මවිතයට පත් වුනා මේක මෙත ඩැක්ටිංක් නැමති රංගකාරයට සමකල්ල දෑලත් මනෝරත්නගේ රංගකාර්ය අර්ථකතනය කිරීම. මෙ ඩක්ටි කියල කියන වචනය හරි ජනප්‍ර වචනයක් අපි ොහැබ්ලරි එක තියෙන මොකද නාට්‍ය කලාවිත් සිනමාාවත් බොහෝ දෙනෙක් මෙතඩඩ් කියල වචනයක් පාවිච්චි කන්නවා. මෙතඩ් කියනක සිහලට පරිවත්තනකම්ම මෙතඩ් එක කියලගෙන ක්‍රම වේදක් කියනක නමුත් හමමාර්ථක නෙම මෙතර්ඩ් කියන්නේ නමක් හැටියටයි පාවිච්චි කරන්නේ දැන්ඒ සිංහලට දැම් හමත් මේ අර්ථය විකෘති වවා මෙත ක්ින්ංග ඇක්ටිං ක්‍රමවේදයක්නේ මෙත කියන්නම නමක් එක එක්තර රංග සම්ප්‍රදායක් නාමකරණය කිරීම සඳහා යම් නිශ්තිිත කාලවකවානුවක ඇමරිකාවේ නාට්‍ය කරවන්සා රංගන ශිල්පීන් පුහුණු කරන ආයතැන ඇත්විසින් ගොඩ නගන ලද එක්තරා නාම කරනයක්. මෙත ඩැක්ටිං ඇතටම ඩිරිවිලෝ ඩම වර්ධනය වන්නේ ඇමරිකාවේ. එඉතකොට අනිත් මිත්‍යාමතිකය තමයි ලංකාවතුල බොහ වෙලාවට වැරදිට පාවිචි කන්නවා මේ මෙත ඩැක්ින් ස්ටැනිස් ලෝස්කි නමැති රුසියානු ජාතිකන් මහා නාට්‍යකරවාසාහ න්‍යායවේදයාගේ භාවිතයක්ය කියලා. මෙතර් ඩක්ින්න් සහ ස්ටැනිස් ලෝස්කි අතර කිසිදු සම්බන්ධයක් ඇත්ත වශයෙන්ම නැහැ. ඉතිං ප්‍රශ්නය තමයි අප දැනට වලබ ිට්‍රිච හෝල බැලුවට පසේ දැන්ට තියන හිත්‍ය පාඨනය කරලා බැලුවහම අපිට පේන දෙයක් තමයි ස්ටනිස්් ලවස්කිවයි මෙත ඩැක්ටිනුයි මනෝරත්නවයි එක පෙළට තියා කියවීමක් සමහරතැන්දී අපට හඳුරාගන්න තිබීම. දැන් මේක තමයි ශාස්ත්‍රීය ගැටලුව අප හම්මුයති වෙන. මගේ තරක නේවන්නේ ප්‍රති තර්කය වන්නේ ටැනිස්ලවස්ගේ ක්‍රමවේදයක් හෝ රංගක්‍රමවේදයක් හෝ නයායක් නෙමෙයි මෙත ඩැක්ිංක් මෙත ඩක්ටිං කියන රංග ක්‍රමවේද හර කොහොමද මනෝරත්න වගේ කෙනෙක් පුහුණුව ලැබූේ කියන කරුණ ශාස්ත්‍රීය ප්‍රශ්නටික අපිට නගන්න පුළුවන්. දැම් මම් පළමව කියන්නම් මේකෙන් අදහස් කරන්නේ දැන් විිශිෂ්ටන අලුවෙක් වන මනෝරත්න කෙරෙහි යම් කිසි ඉග්‍රහත්ම කර්යක් මතු කරන්න න මත බලාපුරොත්තිය.ඒට ප්‍රතිපක්ෂ මනුරත්නව ොස්ෝවාතබේ හැකි තැනත් කොත නැද කියනෙක් පිලිබඳ නි්ිත වෙන යෝජනාව කිරීම සඳහායි. මන්ද එසේ නොමැති වුව අප එක් තරා මිත්‍යා මතිකයක් වැරදි ආකාරයකට ඉසුරුවීමක් තමයි සිද්ධ කරන්න. දී ඉතාම කෙටියම් මම කියන්න දැ මෙත ඩක් කියන රංග සම්ප්‍රදාය පහලවෙන්නේ මූලික වශයම කොන්ස්ටටන් ස්ටැනනිස්ටලවස්කි කියන මහ නාටකරවා ධහනමන සතුවර්ශයයේ මොස්කව වාර්ස් ට කියන රංගශාලාව පදනම් කරගැනිමින් කරනලද පර්ේෂණ වල ප්‍රතිපාලයක් හට ඔහු විසින් දීග කාල යක්ස්තිස්සේ නාට කන්ඩෑමක් පාත්තුවා ගැනිමින් නාට නිෂ්පානය කරමින් කරනලද පර්ේෂනවල ප්‍රතිඵලයක් හැටියට ු ඔහුට විශසාා ො බලින් පිසක් නිර්මාණය නොහු වට. මේ ඔහෝල් පවා හුගේ ඔහුගෙන් අධ්‍යාපන ලබපු කෙනෙක්. ඒ අතර ඉන්නවා රිිචර්ඩ බොලෙස් ලොස්කි සහ අවුස්පෙන්න්ස්කයා කියලා දෙදනෙක්. ඒ වගේ මයිකල් චෙකෝෆ ඔබ අසා ඇති මයිකල් චකෝෆ චෙකෝ්ට නෑකමත් තියන කෙනෙක් නමුත් අපි දන්න චකෝ් නෙමේ මයිකල් චෙකෝෆ් වැඩි වශයෙන් ප්‍රචලිත වූයේ ංග ිල්ප ක්‍රමේදයක් වර්ධනය කරපු කෙනක් හැටියද. මයිකල් චෙකෝ එතවට ඔවස් පෙන්න්ස්කයා සහ රිචට් බොලෙස් ලවස්කි කියන ති දෙෙන ස්ටැනිස් ලවස්කිගේ රංග න්‍යයායික අදහස් යුරෝපේයට සහ ඇමෙරිකාවට රැගෙනයනෝ. යම් නි්ිත කාලවක්වාවවතු වලද. ඒගැ එදදා නම් සි ගනන්ගල මොද එක්දා නම්ේ විසිගනන්ගල දෙවතාවක්. මොස්කව් වාර්ඩස් තිට එක රංගන ශිල්පින් සහ නාට්ටය. ඇරිකාවේ පෙන්නුනම්. ඒ දෙවතාවිදීම ඇමරිකානු රංගන අවකාශය මවිතයට පත්ව වෙනවා එතෙක් ඔවුන් නොදැකපු අතිශ්‍යය ආකර්ශණීය සජීව මිනිසුන් සමූහයක් වේදිකාව තුළ ඔවුන් පතම වට දකිනවා ස්ටැනිස් ලෝස්කගේ අධ්‍යක්ෂණයෙන් නිෂ්පාදනයටට නාට්‍ය නැරඹීම අනතුරුව. මෙහි ප්‍රථඵලයක් හැටියට තමයි ඇමරිකන් ඒවකට ඇමරිකාවේ නැගෙමින් පැවතිෙනවා එක්තරයිදික ධනේශවර ආර්ථික සංස්තිතියත් ඒ වගේම හොලිවුඩ් සිනමා කර්මාන්තයත් නැගෙමින් පැවතින යුගයක් එහිී ඔවුන්ට අවශ්‍ය වෙන නළුවන් නිෂ්පාදනය කරන්න කැමරාව විදිරයේ රඟපාන. එකොට මේක ආර්ථික ස දේශපාලන කරුණු කරණාට ගුත් ොම රංගකලාව පිටු පස්සේ. ස්ටැනිස් ලොස්ගේ රංග නියාායන් ස අදහස් ඇමරිකාව තුළ ප්‍රචිරිත වෙන්නේ. ඒ බගේම ඇ රුසියාාව අතර එක්තර විදිියක කෝල් වෝයකක් සීතල යුද සමයක් මතු වෙනවා. එතකොට දේශපාලන මේ වසයෙන් ප්‍රතිවාදී අආස්ථාන දෙෙක ඇමරිකාව සහය රුසිාව ඉන්න ඒවකට මේ කරුණු ඔක්කොම බලපානවා ඇමරිකාව තුළ එක්තරා වෙනස් විදිහයේ රංග්‍ර න්‍යායක් ප්‍රතිලිතවෙන්න. වෙනස් විදිය රංගණය අය තමයි අපි හඳුන්න්නේ සයිකෝොලොජිකල් රියලිසම් කියලා. දේශපාලන විද්‍යාව සහ විශේෂයෙන්ම යිතිහාසික බෞතිකවාදයක් මාක්ස්වාදත් හදාාරපු කෙනෙක්ට යම්කිසි ඥානනයක් එන්නට ඕන සයිකලෝජිකල් රියලිසම් කියනකොටම අපට හැගෙන දෙයක් තමයි ඒ සයිකයක මනුසයාගේ අභ්‍යන්තරික මනොවෘතීන් පිළිබඳ. ්යක් කේන්ත කර ගැනමින් තමයි රංගකාර්ය රංගකාර්ය ප්‍රකට කරන්න. නමුත් ඇත්තටම ස්ටැනිස් ලවස්කි ඔහුගේ අවසන් අධියරේදී අවසන් කාලයේදී එවැනි මනෝකේන්ද්‍රීිය වාදයක් පිළිබඳ ප්‍රශ්නයක් මතු කරේ නෑ රංග කලාව තුළ. ඔහු ඔහුගේ රංග න්‍යාය අද හඳුන්වන්නේ මෙ of physical action මෙ න එතකොට බොලස්ලෝස්කයා සහ රිචට් ොලස් ලෝවස්කිගේ අය වස්පෙන්න්ස්කයා සහ රිචට් බොලස්ලෝස්කික වගේ අය ස්ටනිස් ලෝස්කිගේ ඉගෙන ගත්තාත්. ස්ටැනිස්ලෝස්කිගේ හැඟීම් ස්මරණය පිළිබඳ පමණක්වන යම් නිශ්චිත සීමමිත අදහස් පද්ධතියක් ඇමරිකාවට රැගෙනවිත් ඇමරිකාව තුළ මේක. යිල ිකල් ියම් හැටින මනොකේන්ද්‍රීය යතාර්ථවාදයක් පිළිබඳ අදහස ප්‍රචලිත කරනවා. එතකොට ඒක තියෙන අනික්පඇත්ත තමයි ඇමරිකාවතුළ දර්ශිනක වචයෙන් මතවාදයක් ගොඩ්නයගෙනවා මේ මනුශ්‍රයාගේ චෛතසිකය සහ අභ්‍යන්තරය විසින් තමයි බාහිරත්වය තීරණය කරඩික. ඒග අභ්‍යන්තරික මනෝවෘතිීන් ඉ ෆිලින්ස් ඉමෝෂන් ිසාය තමයි ඒව තියන ඇතුළේ ඉන කටෙන්ට් ඉ කට ඇති. ඉන්න කටෙන්ට් එක සමරුවන්දුන්න්නේ සෙල්්ක හැටියට. ස්වාත්මය ස්වාත්මය සුපුෂ්පිත වන්නේ මේ කියන අභ්‍යන්තරික මනොවෘතීන් වලින්. එතො ඒකර මේ පාහිර ප්‍රශ්නයක් නැබාහිරමුකුත් ඒවා සම්බන්ධයක් නෑ. මිනිසාට තියෙනවා නොවෙනස්වන එසෙන්න්ෂල් තෘත්තක. මිනිසාට තියෙනවා නොයෙනස්වන නයිසර්ගික සත්්‍ය සත්්‍යයක්. මේ එසන්ස එක එලියට ගැරීම තමයි රංගකාර්වේ රංග ප්‍රකාශනය හැටියට ඇමරිකානුවන් අර්ථකථනය කරන්න පටන් ගත්ත. ඇතින් මේක දේශපාලන වැඩාක පට පස්ස තින දේශපාලනයක් පුළුල් අර්තයෙන් ගත්තට පස්සේ. මොකද ඔබ දන්නවා බ්‍රස්ට් ම විස්වා ඇති විච්ක ෙන්නෙව නලුවා ඉන්න කටෙට පි බඳ විශවාස ඇතිබ නෑබ්‍රේ් ්‍රේ් ති බ්‍රේ් වි්වාස කර යම් කි සත්්‍යයයක්. යම් සාර්යයක් මනුෂ්‍යයා තුළ පවතිනවා කියලා එසන්ශල් ෘත්ත එකක් එසන්ස එකක් මනුෂ්‍යයා තුළ තින බව බ්‍රශ්ෂුත්වී විශවාස කර ස්ටැනිස් ලොස්කිිත් විශවාස කරා ඒවාගේ ග්‍රොටොස්කිිත් විශ්වාස කරා. පුළුල් වශයෙන්ගත් කළ නමුත් එසන්සිල් තෘත්ත එකක ඔවුන් පිහිටවන්නේ තැන්කීපේක. උදාහරණකට මුල් අවදයේදී ස්ටැනිස්ලොස්කිිත් විශ්වාස කරා ඇත්තටම යම් සත්්‍යෙස හෝ සාරයයක් මනුෂ්‍යයා තුළ තිබේ කියලා. ත්ක යන මේ ෘත්්ක එලි පෙරිිරගන්නඩුවන්. ඒකටමයි නාටකලා ති ඒකට තමයි අලුත් ක්‍රමවේදයක් කාශකරන්නේ රංගකාරයක්.ඇ බ්‍රස්් විස් වාහස කළ මනුසයාගේ ෙසන්ශල් ෘත්තක තියන්නේෙ මනු්‍යයායගෙන් පිටස්තර. එක සෝෂියෝ පොලිටිකල් එසන්ස එක. එක තින්නේ මනුෂ්‍යයාගේ පිටස්ර සෙල්ක ඇතුල ෙෙේ ස්වාත්ම ඇතුල නෙම මනස තුල එනෙමේ නැත්තං චෛතසිකය ඇතුළ නෙමේ එක තියෙන්නේ පිට මැන රන්න එක ේ් කරන්න පුලුවන්. කියන විශ්වාසුල්ට තමයි ඔහු ඒලියනේෂන් නි ෆෙට් කියලා වෙනත් ක්‍රමවේදයක් යෝජන කරන්නේ තාදහත්ම විගටන ත්නට තව වචනන ස්ට්‍රේන්් මන් තිෙර ස්ට්‍රේෙන්ජ් මට් එකක් ඇති කරන්න කොහොමද. සහ ප්‍රෂ් හමවෙලලා උත්සාර අරඒ ස්ටේන්ජ් ටකගේ ත්නත එකට හොඳ සිංහල වචනැති නොම හැමදේකම හැමදයක් මබි දකින්නේ. එක් තරා විදික හරි අමුතු විදිට පිටස්තර කරනයක් ස්ටේෙන්ජ්බෙන්ට් එකක් පිටස්තර කරනයක් ආගන්තුකරනයක්ගතන සමරු පාච්චකෙන වන ආගන්තුකරනයක් තියෙනවා. ඒ ආගන්තුක කරණය විසින් තමයි ඔහු විශ්වාස කළේ සෝෂිව පොල්ටිකල් එසන්ස එක එළියට ගන්න පුළුවන් කියලා. ග්‍රොටවස්කි දෙකටම ප්‍රතිපක්ෂව මේ මනුස්සයාගේ සාරය. ගනේද රංඟකලාව තුළ ඔහු විශ්වාස කරේ ඔහු පටිතය විශ්වාසකරෙත් න. නලුවා තුළ තියන අභ්‍යන්තරක විංානයක් පිල්ිබඳ හෝ චෛතසිකයක් පිළිබඳ විශවාසයක් කෝට තිබුුණෙත් නෑ. ඒ නිසාම ඔහු ඔහු න නළුවෙ රඟපානුවය කියලා ඔහු අර්ථකතනය කළේ චරිත නිරූපණයක් නෙමේ. නළුවා කියන්න නළුවා කරන්න ඇත්තටම නළුවාව නැවතවරක් ස්ථාන මාව නැත රක් ප්‍රස්ථාපනය කරන්න ධර ත්සායම්මිච චරිත නිරපයන්ේ නිසා නලුවයි චරිතය අතර සම්බධයක් නෑ රොටවස් කිහිට අනුව. මං මේක කිව්වේ දැන් සයිකලි ියලම් මරිකා තිබිච සයිකෝජිකල් ිය ලෙසම් වල ආබ ප්‍රශ්නය තමයි ඒගොල්ලෝ වැඩි වශයෙන්ම ප්‍රධාන සංකතනය හැටියට රංඟ කලාවය මතුකරේ සයිකෝ ජිකල් ීලස්සම් මොකද. ඒක්තාවිදික ආන්තිකරණයකට ලක් කරන ලද අදහසක් මොකද මනුස්්‍යයාගේ සියලු මනුස්්‍යයාගේ හැසිරීම චර්යවන්සා සමාජ හැසර මේ එකනෙකා තුළ තියන අභ්‍යන්තරක මනවෘර්තිීන් නිසාය. ඒ මනවෘර්තිීන් අපට වෙනස් කරන්න බයි ඒබෑැවිල්ලා එසෙන්ල් ෘත්් නැතන් අත්‍යන්තයක සත්්‍යයන් ඒ සාරය එලියට ගැනීම සඳහා ශරීරයක් රන්නලු අඩදේනවා. ශරීරය මුහුණෙන් ඒ ඒ සැබෑ සාරය නලුව ප්‍රකාශයට පත් කරනවා. ප්‍රධාන තුූල්ික තමයි ඉමෝෂන් මැරි එසන්ෂල් තෘත්තක තියෙන්නේ සෙල්් එක ස් ආත්මය තුල් තමයි සත්්‍යය තියෙන්නේ ඒ සත්්‍ය එලියට ගැනීමේ මාර්ගය තමයි ඉමෝෂනල් රිිකෝල් එහමත් නැත්තන් ස්මරණය හැගීම් ස්මරණය පිළිබඳ නිියය. දැන් ඒක නිසා උනේ ඇක්ටර්ස් ස්ටඩියෝ කියන ආයතනය පිතවලා මේ ස්ටනිස් ලෝවුස්ගගින් වැරදි විදියට බාගත්ත ඒ සසාහම මෙෙනස්සිටට අත්තර්ර්ථකතන කරන ලද ස්ටනිස් ලෝසුගේ මූලි අදහස් ඇමරිකාව තුළ වෙනත් රංගණයායක් සම්පාදනය කරන්න භාවිතයට ගැනනවා. ඒක තමයි ඔය සයිකොලජිකල් රියසම් වෙන්නේ ඒ මනෝකේන්දී තාර්ථවාදය ප්‍රචලිත වෙනවා වඩාත්ම මොකද කැමරාව මේ බිස්නස් එකේ. කේන්ද්‍රබට පත්වීම නිසා විශේෂම නාට්‍ය කලාවටත් වඩා. එතකොට හොලිවුඩ්වල නාට්‍යි නිෂ්පාදනය නාට්‍ය කලාව තුළ හිටපු ගොඩක් නලුවෝ ඇක්ටර් ටඩියෝට එනවා ප්‍රධාන කෙනෙක් හැටියට අපි හඳුනාගන්නවා එක්ටර් ස්ටඩියෝ එක ඇතටම හිටපු මූලික අය තමයි ශරිල් කෝෆඩ එලිය කසාන් සහ රොබට් ලෙවිස් කියන අය. පසුකාලේදී. යිල් ලෙසම්මල ප්‍රධානම කතකබවට පත්ව ගුරුවරයා බවට පත්වවෙන්නේ ලීස් ටස්බර් කියන රගපුණු නියයධරයා. ඒවාගේ ල ටෙස්පර්ග විතින් ගොන් ලගල්ලද මේ සයිකලෝජිකල් ලසම් පසුව ස්ටෙලා ඇඩ්ල සහ සෑන්ස්ව සැන්ෆෝඩ මේස්න වගේ රග පූුණු න්‍යයදරයන් තවදුරටත් වර්ධනය කරනවා. ඉතා කෙටියෙන් මකිවේ ඉතිහාසය සහ පිටිපස්තින දශිනික සං කතනය. ඉති ඔවුන් කරේ ඇත්තටම වැඩිවශයෙන් අර නැගමින් පැවැති ධනේශ්වර සිනමා කර්මාන්තයේ අවශ්‍ය කරන්න නළුවන් නිෂ්පාදනය කිරීම. ඒ නලුවන් වැඩවශය ඔවන්ට ඔවුන් උනම කැමරාවට ආදරය කරන මුහුණු හදන්න. ඉතින් ඒක නිසා ඔවු විශ්වාස කළා ලිස් ට්‍රස්පර්ග් විශේෂෙන් විශ්වාස කරපු දෙයක් තමයි මෙත වලින් මේ ක්‍රමවේදය තුළ නළුවන්ට පුහුණු කරන්න පුළුවන් නළවාගේ අරස්වා ආත්මය සැඟිී තිබෙන ඇතුළේ තිබෙනස්වා ආත්මය කැමරා විදිරියට ගේන්න පුළුවන් පුහන්වක්තුලින් එ පුහුණුව තමයි සයි සයිකලෝජිකල් නැත්තං ඉමෝෂනල් රිකෝල් අපේ ජීවිතයේ ඉතිහාසේ පැළපදිියන් වෙච්ච ඉස්මරණයන් හැගී ිස්මරණයන් නැමත මේ මොත කල්පනය කරම ඉදිරියට පමුණුවමින් කැඳවමින් එය ප්‍රකාශයට පත් කිරීම හරහා මිනිසාගේ සාරය එලියට ගන්න පුළුවන් කියලා. ඉති මේ උපන්‍යාසේ තමයි සයිකලොජිකල් ලීර්සම්මල තිබුණේ. දැන් කොහොමද මේ වැනි රංග ක්‍රමවේදයක් මේ ලංකාවේ නාට්්‍යකරුවන්සා රගන ශිල්පීන්ට ආබාසය ලැබෙන්නේ. දැනට ලිපි වල තියන කරුණක් තමයි විශේෂෙන්ම මේ දැනට ත අපරටේ සිටින රංජිත්ධර්මකීති මහතාගේ සහර රචනාවල ඔහු රිජුව ප්‍රකාශ කරනවා ගුණසේන ගලපත්ති වගේ නාට්‍යකරුවෝ ඇමරිකාවට ගිහිලා ස්ට එක්ටර්ස් ුඩියෝ එකේ පුහුණුව ලැබුවා මෙතඩ් ඇක්ටින් කියල හැබැයි තියෙන වැරැද්ද තමයි. ම තමයක ගවශෂන කල නෑ ගුණසේන කලපති හත්ම ඇත්තටමගේ හිල්ලලා එක්ටර් ටඩිය එක පුූුණුවක් ලබෝද නැද්ද කියලා එක ගවශණ කරන්න ඕන ස්ට්‍රක්චියෙන් සින්. එක එෙසේ වෙතත් ඒ මෙත ඩෙක්ටින් ඉගෙනක නැවිල්ලලා ඒ මෙත ඩක්ටින්න් ලංකාව තුල ප්‍රස්ථානය කරකන අදහසක් ගුණසේන ගලප සොරි රංජිත් ධර්මකීතිීම හත්මයක් ගිෙන හැර දැක්වනෝ. ඒ වගේම පන හැට ගන පනස් ගනන්ගල ඒ වගේම ධර්මකීති මහත්මයා උදාහරණ හැටියට කියනවාෆ එකක්ල ටැනිස් ලව මෙ ජෑලත් මනුරත්න ධර්මකීති දස්කම අනු දෙක පිටුව එකසේ හතලිස් හත දැ මේක තමයි කලේම් එකලේ එක මම කියන්නේ ගැටලුසාගතයි මෙ එක් තමයි එකටලුවක් තමයි ස්ටැනිස් ලෝස්ගේ ක්‍රමවේදයක් නැහැ මෙත ඩැක්ටිං කියලා ඒවගේම ජයලත් මනුරත්න කෙසේ ද මෙත ඩැක්ටිං කියන රංගනයාාය හා සම්පර්ක ඇති උුණේ කියනක බිල්බඳ ශාස්ත්‍රීය ප්‍රශ්නයක් අප පිටු පස්තියනවා අපි ඉදිරි පසතියනවා ඒක ඉදිරිදිී සාකච්ඡාවට ගතයුතු හොඳ ශාස්ත්‍රයේ ප්‍රශ්නයක්. එතකොට මේ තවදුරටත් කියනවන ජුබාල් වගේ නාට්‍යකරුවන් නොබදන්නවා මුල් කාලේ ලංකාවේ නාට්‍ය කලාවේ නාට නි්ාදන සඳහා සභාගිනවාවේ නටරටවල්ලිනි ගැවිල්ල ධනුමකීති හත්ම තවදුරට කියන තාර්කය තමයි ජුබාල් රුසියාාවේ ස්ටැන්ඩිස් ලවස්කිගේ රංග පාසලේ පූුණුව ලැබුව කියලලා තව කලේම්ම රක්තිය. මේකත් අපි ගවේෂණ කර යුතු කලේම් එක. එඇතම ජුබාල් මොකද ම මගේ කියවී මනුව මට කොහෙවත් හම්බුන්නෑ ඉන්ටර්නෂනල් ස්ටඩන්ස්ලා මොස්කවවාර්ටසිිය එක ඉගෙන ගත්තා කියලා. එහෙම පාසලක් නෙමෙයිඒක. මො එතකොට ජුබාල් කියන්නේ රුසින්ඇක නෙමෙයි. නමු ජුබාල් මහත්ම කහොමද හහිල් ටනිස් ලෝස් ත ඩක්ට න් ගැ ගත කියලා ඒ ක්ලේම බරපතල ලේමක් මොකද ඒ මත තමයි ලංකාවේ ස්ටනිස් ලවස්කිගේ රංගනයා ස්ථාපිති වනාා කියලා. මේ නාට්‍යකරුවා තර්ක කරන්න. එ එසේ වෙතත් ලංකාව තුල ස්ථාපනයව වුණු නාට කලාව අපි තේරුම් ගන්නවනං එක මම කියන්නේ කාටීසියානු නාට්ට කලාවක් කියලා හඳුන්නන්න පුළුවන් ඇයි ඒක කාටීසියානු නාට කලාව කියන්නේ. කාටීසියයානු නාට කලාව කියම හඳුන්න්න රෙනේඩෙකාටස් කියන දර්ශනිකයාගේ නමින් යුත් පන්න වෙලා හැදිච්ච වචනයකින් තමයිඒ මම අඳුන්වන්නේ දෙකාට් නැත කාටිසියානු නා්‍ය කලාව මංට කාටීසියානු කියලා කිය මෙම කාටීසියානු නාට්‍ය කලාවේ ප්‍රධාන ධහරනාව තමයි පිටපත අදිි ගෘහිතයි. පිටපත අධිගෘහිතයි නාට්‍ය කලාවේ. එක තාමත් එහෙමයි අපේ රනාට්්‍ය කලා ඇතුළ. පිටපතේ තමයි අර්ථ නිෂ්පත්තිය තියන්නේ. පිටපත අර්ථ නිෂ්පත්තියේ මූලයයි. ඒ පිටපතේ තින සැඟවුණු අර්ථ නිෂ්පතියක හරිර සයිකොලජිකල් රියලෙසම්මල් ඇක්ටවතෙරුන්ගන් හැට හා සමානයි. නලුවාගේ සැඟවුණු අර්ථ තිබෙන්නේ ඔහුගේ මනෝවෘතිීන් තියබෙන්නේ ඔහුගේ සැඟවුණු විඤ්ඥානය හෝ මනසය ඒ මනසේ සැඟවුණ වෘති ඉදිරිට පැමිණීම තමයි රංඟක කලාවේ කාර්රය. කියනවා හා සමානවම කාතිීසියන් වර්තයෙන් ඒක කියන්නේ පටිතය අධිගෘහිතයි පටිතය තුතමයි සියල්බුම නාට්‍ය කලා ඇේ අර්ථ නිෂ්පත්තියතියෙන්ථ අර්ථ දරාගෙන තිබෙන්නේ නළුවාගේ කාර්ය වන්නේ අධ්‍යක්ෂකරයාගේ කාරය වන්නේ ඒ අර්ථ එලියට අරගැනීම සඳහා නළුවා මාර්ගෙන් අර්ථකතනය කරමින් අධ්‍යක්ෂකවරයා තමන්ගේ අර්ථ සහ අර්ථනිෂ්පත්ති නළුවා හර ප්‍රකාශයට පත් කිරීමේ මොඩලය තමයි අපේ නාට කලාවේ වැඩි වශයෙන් තියෙන මොඩලය. එතකොට ඒකයි මම කාටිසියනු කිව්වේ රණේ දෙකාස් තමයි සම්භාාව දර්ශනය ඉතිහාසේ මනස සහ ශරීරය කියල දෙකක් තියනව කියලා තර්ක කරළෙන්. මනස ශරීරයෙන් වෙන්කල දෙයක් හැටියට දර්ශනික සංකතනය ගොඩනගන්නේ රණේ දෙකාස්. එතවට මනුෂ්‍ය ස්වභාවය තේරුම්ගන්නේම කාට අර්ථයෙන් දුවන්දයක් හැටියට. ශරීරය හුදු මැසිිමක්. මනස එවැනි දෙ නොව මනස එක්තරාවිධගත්තහම ශරීරය පාලනය කරන ශරීරෙන් විනිර් මුක්ත වූ යම් කිසි පැවැත්මක්. හැටියට තමයි කාටීසිය අනුදර්ශනය මනුෂ්‍යයා, අර්ථකතනය කරන්න මෙන්න මේ දුවන්දය අපිට ඉතා පැහැදිලිව දශනක අර්ථයෙන් නාට්‍ය කලාව තුළත් එහා කාරෙම් පේන්නට තිබෙනවා නළුවාගේ කාර්ය අර්ථකතනය කළත් අධ්‍යක්ෂවරයාසාපිට පපත් අතරතින සම්බන්ධය අර්ථකතනය කළත් නාට්ට්‍ය සහ නාටේ අර්ථ අතරතින් සම්බන්ධය අර්ථකතනය කළත් මේ දවන්දවාත්මක සම්බන්ධය උඩ තමයි අපි නාට්‍ය කලාව තේරුම්ගනිමින් ඉන්නේ ඉතින් ඒනි සහ තමයි එක කාටේසියානු නනාට්‍ය කලාව කියලා කියන්නේ මේක තවදුරටත් පැහැදිලි කර ගන්න නළුවාගේ කාර්ය අර්ථකතනය කරන එක ගැන අපිට ආසියානු තිකයන් හැටියටත් අපිට තවදාාරණයක් ගන්න පුළුවන්. ඔබ දන්න වචනැත් තිබෙනවා පාත්‍ර කියල අපි නාට්‍ය කලාවිදිී පාත්‍ර වර්ගයා කියල කියන්නේ නළුවන්ට පොත්තල තියෙන්නේ පාත්‍රවර්ගය ජලත් මොරුරාත්න ආදිවශය මෙ තියෙන. ට ම පාත්‍ර පාත්‍රගිලයි සංස්කෘත වතිරයන්නේ. පාත්‍රය ද අපි හාදුරම ගාවත්තියෙනන පාය පාතරය මොන වගේකක්ද පාතරය කන්ටේනර් එක ඒක තමයි පාතර පාතය කියල කන්ටේන ඉංග්‍රීසි වචනැ කිය නන්න ත කන්ටේනර්ක තියන දේ තමයි මේ කටේනර්රයට දේල් පුරුවන් පුලුව. දැන් මේ බෝතලය කන්ටේනර හැරී හිතුවොත් මේක ඇතුළේ අපිට වතුර පුරුවන්න පුළුව ැ රංගන ශිල්පියාගේ කාර්යත් පාත්‍ර වර්ගයක ඇන්න මේකයි. පාත්‍රයක් වගේ රංගන ශිල්පියා රංගකාරයේදී මේ වතුරු වගේ චරිත ඇතුළට පිරිෙනවා. එක එක හැඩගන්නවා රවුන් පාතරයන්නන් ඒ චරිත රවුන් එලපේ නවා උසපාත්‍රයන්නන් උසප වගේ ආදී වශයෙන් එතකොට ෝන් ෆෝමන්ටෙට් පිළිබඳ අදහසත්තමයි මේ පාත්‍රකීන කේ තියන්නේ. එතකොට නළුවා කරන්නත් යම්කිසි ෆෝම් මෙකට කන්ටෙට් එකක් පුරෝණොන්. මේක තමයි මේ කාටයේසියානු අර්ථයෙන් රංගකාර්ය අර්ථකථනය වෙලා තියන්නේ ලෝකේ. ඉතින් අපි ආසියානු රංග කලාවෙත් මේ පාත්‍රකීන වචනය භාවිච්චිකරනවා ඒ ගම්මමාන කරන්නේ ෝමන් කටෙන්ට පිබඳ අදසක් දන්දවාත්මක සම්බන්ධයක් ෆෝර්ම එකසා කටෙන්ට් එක අර තියන දුවන්දවාාතම සම්බන්ධයක් එතකොට මේ අර්ථයෙන් තමයි ජයලාත් මනෝරත්න මහතාගේ රඟකාරය ගැන ඔහුගේ විශාල ප්‍රමාණය විශාලකාලයක් තිස්සේ කර ලද රංගකාරයන් පිළිබඳ නැවත අපට සිතා බලමින් විච්චේදනය කරන්නට වෙන්නේ මෙවැනි පදනමක් උඩ ජාලත්මරුරත්ත හත්මයා තව වැඩිකාලයක් ගන්න නැහැ සුනින් මේ ජයලත් මරුරත්ත මහත්මයා මොහොතක ඉන්ටවිවහක මෙහෙම ප්‍රකාශයක් කරනවා. ඔහු සයිකෝවිිසිරිකල් රීලෙසම් හරි එමනැත්තම් මෙත ඩැක්ට කෙනෙක් හැට හරි හඳුනා ගත්තත් සමහර සාහිත්‍ය පටිත තුල ඔහු මෙහෙම අදහසක් කෙරහර දෙයක් වන. ඉන් 1980 Sarachandra was preparing to stage uh, Vesantara. I used to shed tears when I give away my kids in the play. In order to do so, I used to recall my elder brother's demise and trigger my emotional involvement with him. One day, when I finished my rehearsals, Professor Sarachandra came up to me and said, Mano, very good Your performance very good But I want to remind you that crying and acting are2 different things සරච්චන්ද්‍ර මහචාරතුමා අතිශය වැදගත් විරුධාභාෂී අදහසක් රඟ කලාව පිළිබඳ ප්‍රකාශයට පත් කරන්නවා ඉතාම සරලා ආකාරයට මොකදද මේ විරුධාභාෂය ජයලත් මරත් මහතා වෙස්සන්තර නාට්‍ය පුහුණුවෙන් අතරතුර දරුවන් දන් දෙෙන මොහොතේ දී සැබෑවටම අන්ඩලා කඳුළු සලනවා. එතකොට ඒ රියසල් එක ඉවරුුණාට පස්සේ දැන් සාමාන්‍යයෙන්න අගත්ධ්‍යක්ෂවරය කියන්නේ මේ පුදුම ඉමෝෂණලියෙන්ගේ් සිටුවේශන් එකක් එක්සලට් මනෝ කියලා කියන්නේ. ඇයි අපි වනඩෝ නො මනෝ මනොත් අන්ඩනවා අපිත් අන්ඩනවා. එක තමයි එම්පති එක තමයි නාට්‍ය කල්ලාේ. මේ තියෙන මැකැනිස්සම් එක මේ අපි කියන්නේ එම්පති නත සහනු භතිය සහකම්පනය නැත්තන සහනු භූතිය නමුත් වනුුවත් මහත් මැට අඩන්න ඉවර කරල ගිහිල්ල කියනෝ මනෝ හොඳයි රඟකාරය හොඳටම කෙරුුණා ඇැබැ මනුකොටක් කල්පනාවට ගන්න ඇත්කරනවා කියලා කියන්නේ එකක් අඩනුව කියන්නේ තව එකක්. මොහදද මේ සරචන්දර කියන මේ විරුධාශෂය මං ගන එක පැරඩක් එකක් පරඩක් ක් රංගකාරයයේ විරුධාභාෂයක් තමයි එතුමා හෙළි පෙහිි කරන්නේ එක ඔබටත් දැගන්න පුළුවන් එතුමාගේ සමහර පොත්වොල එතුමා ලියලතිනා දෝනිී දිදරෝ කියලා න වචනයක් දෝනි දිදරෝ කියල ලියලතින්නේ දුව ගැන නෙමේ දෝනිකිවර ඩොක්ට සරෝස සරච්චන්ද්‍ර මේ දෝනී දිදරෝ කියලා කියන්නේ සයන සතවශය විතර හිටපු ප්‍රන්සේහිටපු මහා දර්ශනිකයක් ගන. ඩෙනිස් ජිටරෝ කියලා ප රිංග්‍රසිකයන්න පුළුවන් නමුත් ප්‍රන්ස භාසාාවෙන් ඩිඩ්ඩරෝ ලියවන්න අගටයෙකුත්තියවා ඒ ප්‍රනාවසෙන්නයි දෝනී දෙදදරෝ තමයි දෙදරෝ. ඉති එම සිංගලෙන් ලන දිදරෝගේ නයාය එ පිල් බඳ සාචාකන දිදරෝ චිත්‍ර ල්පේ බිල්ලි බඳ ලියපු කෙනෙක් නවකතාලියන් උත්සා කලතින නාට්‍ය විශාරකය සහ දර්ශනිිකයෙක්. ඔහු මේවා සම්පාධකයෙක් හද අපි කියන්නේ විශ්වකෝස සම්පාධනය තමයි යාගේ රස්සාාව විශ්කෝස සම්පාදනය කිරීම සමයි රස්සාාවට කරරි ඩනිස් ඩිටරෝ. නමු ඩෙඩරෝ ලියලා තියෙනවා දහත්වන ඔහු මැරුණට පස්සේ පලවනේ අතිශ්‍යය වැදගත් රඟ කලා පිළිබඳ කෘතිය. මේ කෘතිය තමයි පැරඩොක්ස් of ඇක්ටිං කියන නමින් පලවෙලා තිබිෙනවා. ක් ංගල කියන්න පුලුවන් රංගණන විරුදාභාෂය කියලා. ඔහු දිද්දරෝ ගේන ප්‍රධාන තර්කයක් විරුධාභාෂී තර්කයක් හැටියට අද රංග කලා විශේක්ෂේත්‍රයේ තවමත් සාකච්ඡා කන්නනව සතුවර්ශ ගානකට පස්සේ. මොකද දිදරෝගේ පැරදක් ෝ ඇක්ටිංක් කියන කෘතියයේ ආවට පස්සේ එහිතිබෙන විරුදධාභාෂී අදහස් වලට ප්‍රතිපක්ෂව තවකෘතියක්යනවා සහන කාලකට පස්සේ. මස්ක්ස් ඕෆස් කියලා දැන් ඔබ ඔබ කියවලා ඇති සරචන්ද්‍ර මහත්මයාක තියනො වෙස් හුණුද සැබෑ මහුදු කියලා කෘතියකුත්ත. එතරට ඉංග්‍රීසිී විචාර කෙල්ලිය නො මස්ක්ස් ඕ ෆේස් කියලා කෘතියා. මමගේන සරචන්්‍රමත්මයා ඒ කෘති තියනවා නෙම මේ සරචන්්‍රමත්මයාගේ කෘති තිනේ නම ටල එකයි. මස්කෝ ෆේසස් කියන කෘතියෙන්. රන්නේ අර රිිදරෝ ගෙනාපපු තර්කයකට ප්‍රධාන තර්කයට රංඟ කලා පිල්බඳ ෙන ප්‍රධාන ර්කයට පති ර්කයක් ඉදිරිපත් කරන කෘතියා මොකද දිිදිරෝ ගෙනාපපු ප්‍රධාන තර්කය. ඒ තර්කය තමයි සරලව සරච්චන්ත්‍ර මහත්මය මනෝරත්න මහත්මයට එදා ඉගැන්ඩුව ක්‍රියසල් එකේදී. මොකදද තර්කය. If really want to move audience should remain Unmovved නලුවක් නං. උ ෝඩියන් එකක ්‍රහණය කරගන්න නොන්න උඹ සලිත වෙලා හරිියන්න නෑ වෙන විදික ටන මේ හරියාම ඉංග්‍රීසියන් නට පහැදිලක කිය සිංල ්‍රස්ලේ කරනමර මට ඔබ නළුවෙක් හැටට හඳවන්න ඔන්නම් මම හඳලා හරියන්න නෑ වගේ අදහස ඒ කියන්නේ මේක තමයි විරුදධහ පාසී තර්කනය දිදිරෝගෙනාපු. තැන් අපේ සාමානය සුපුරුදු අදහස තමයි මම අනන්නකොට ෝඩියන්සේ කණ්ඩනවා. මම සිනාසෙන විට ෝඩියන්සකද සිනාස්සේ. මම කේදයට පත්වනුවිට පාතරයාහේදයට පත්වනට පාඨකයා සහ ප්‍රේක්ෂකාගාරය ද කේදය වැළඳ ගනිී වගේ ෆෝමීල්ලායි එකක් තමයි අපිට රිස්ටෝලියයාන ෝි හැට තිීන්. මේ කිය ඇන් රිස්ටෝටලිය රිටෝ ප්‍රති අරිස්ටෝටිලියයානු අදහසක්. නාට්‍ය කලාේ ප්‍රති අරිස්ටෝල්ලියයාන අදහසක් තමයි ඔබට මනුෂ්‍යාව හඳුවන් නොන්නං වේදිකාවේ දිහා බලාගෙන ඉන්න ඔබේ නාට්‍ය දිහා බලාගෙන නුෂ්‍යාව හඳුවන් නොනම් බ නලුවවෙ ෙට හැනීමෙන් ඒක අත්පත් කරගත නොහැකි. ඉතින් මේ මේ පාඩම ඉතාම සිිම්පල් විදියටට ප්‍රශ්ස සරච්චන්ද්‍ර නොරත්මහත්ම රියසල් ෙට කියල දෙනවා. මෙතන තමයි තියෙන ගැටලුව සයිකොලජිරිකල් රියලසෙම්මල මේක ප්‍රතිපක්ෂය ඉගන්නලදීන්න. ඔබ මොහතය දැ ඒක කියනවා මනොරත්තුමහත්මයා මංගේ ඇඩුවේ මගේ සහෝදරෙක් හිටියා ඒ සහෝදරට ්‍රිතිික කාලල්ට කලින් මියැදුන ඒ සහෝදරයාගේ මියඇදීමේ මොහොත සිහියයට නගමින් දරුවන් දන් දෙනකොට මං හඳනවා. මේක තමයි ඉමෝෂනල් රිකෝල් එක. තමයි ටෙක්නිි ඔහු පවිච්චි කරපු කියලා ඔහු ප්‍රකාශයට පත් කරන්න. ඒ ඒකට පස් පක්ෂ තමයි කියන්නේ මෙන්න මේ තමයි සයිකෝලජික රිකෝලිං එක ඉමෝෂනල් රිකෝල් නැතං ඇෆෙක්ට මෙමරි කියල කියන්නේ අර. ඉතිහාසේ යම්බම් සංදිද්ධි මත කරමින් ඒවා රග කලාවේ මොහොතේ සංසිද්ධිවට අදාළකරගෙන රංගකාරීඉදිරිපත්කරන ක්‍රමවේදේ. නමුත් මම හිතතනවා මනොෝරත්න මහත්මයා රංගණ ශිල්පියෙක් හැට ක්තරා විදික විරුධාභාෂී ආස්ථානයක පිහිටියා කියලා එක පැත්ක හ සයිකලජිකල් රියසම් පිළිබඳ යම්කිෙ හැදැරීමක් කිවීමක් ඔහු අභ්‍යාස කරන්න දරනවා අනික් පැත්තෙන් සරච්චන්ත්‍ර මඇැතිතුමාගේවා ඒකන මේ රඟපෑම කියන්න කියලා. එතවට මේ විරුධභාෂය ඇතුළේ රංගකාරය ගවේෂණය කරන්න දරපු විශිෂ්ට රංගදරයෙක් තමයි මනෝ රත්න කියලයි මම විශ්වාස කරන්නේ. අන වශයෙන් එනිසා මම යෝජනා කරන්නේ අද දවසේ රංගණ ශිල්පින්ගෙන් අපට කතා කරන්න වෙන්නේ වෙන ටර්ම එකක් පාච්චි කල්. එටර්ම එකතමයි සයිකෆිසි සයිකල න සයිකෝ physicalසිකල් ලක්ටර් කියල මේ සයිකෝෆිසි කැලිටිය එක මොකද්ද. ඒගනි සතම අර මගේ පල්වි නිරිිපියයේ මනෝකාය කියලා කිවිදය කර මනෝරත්නටත් මනෝකීන කෑලටත් සම්බන්ධයි මනෝරත් සහ මනොරත්නගේ මනෝකාය. සයිකෝෆසිකල් කියන්නේ අපේ ජනප්‍රියතලය තියන මනෝකායක් ස්‍රම්බන්ධ ප්‍රශ්නයක් නමේ ඒක බොහමම ආන්තික කරණයට ලක්කනලද මේමටාෆිසිකල් පාරබෞතික මොක අබූත වැඩක්නෙ මනෝකාය මැරුණට පසේ මනෝකාය උඩට යනවාරම හෙම කතාවක් නෙම. එහම මනොකායක් ගැන නක සයිකෝෆිසිකල් මොක මනුෂ්‍යයා හැදෙන්නෙම සයිකෝෆසිකල් එලිමෙන්ස් වලින්. සයිකිය එකයි ෆිසිකල් එකයි දවන්දුවයක් හැටියට කඩලා නෙමේ කියන එක. දැන් අපි ඉල් මඇතදිීත්තුව ආටසා සයින්ස් පිල්ිබඳ පිප්පල් ඉිපරන්ඳ ප්‍රශ්නයදී බොහෝ දිනෙක් හිතනවා ආට සයින්යි ලෙස්් ්‍රේන එකක වැඩකරන්නේ ආටසයගේ ්‍රයි් බ්‍රේන එක ති අපි රයිට් එක වැඩගන්නවා මේ කලිය කට් බෙතුමක්. ඇත මෑ ති තිහාහස කරනල පර්ේෂවල ප්‍රපල ප්‍රතිපලය හොල ැලුවන් පේන්නේ. ආ කරන්න कर ෑ ලේ ැතිව. ලේ එකයි රයි් බේ්කයි දෙකම සංකල්නතමයි ආචස් කරන්නත්. සයින්ටස් ලත් රයි් බේනව සයින්ස් කරන්න බෑ. ඇ අපි මේ ලෝක කණ්ඩනය කරගෙන තියනවා සහ සම්බන්ධ ප්‍රතිපක්ෂ හැටියටයි විදධකාරෙන් ආන්තිි කරන ලක් කරල මයි තේරුන්ගන්න උත්සාහ කරන්න මේ රංග කලාවත් ඒවාගේ තමයි යම්යම් ආන්ති කරනට ලක් කල්ල තියන ඒ ආන්ති කරනයට හසුව වෙනවා රංග ිපීන. මනෝරත්නව නැත අපිට ස්වාබන්ලන්න වෙන්නේ ඒ නිසා මේ දුවන්දය දුවන්දුවයක් හැටියවිට සයිකෝෆිසිකල් ඇපරෝච්ච එක කොහොමද රංග කලාව තුළ ඔහු ගවේශණය කරේ කියන එක. මොකද දේවි අවසාන වශයෙන් දේවි් ගැරිත් කියන ශ්‍රේෂ්ඨ නළුවෙක් හිටිය එංගලන්ත. දේවිත් ගැරික් ප්‍රසිද්ධිට පත්වෙලා තිබුණේ විශාල වශයෙන් මේ සේක්ෂපියගේ නාට්‍ය රඟපෑම නිසා. විිට ල් ැට හාහසෙ සහන්ුවවා හැම්ල ටැතුු විශිෂට නාටයෝ රංඟ පාතින චරිත. ඔහු ලියනවල් ලෙපියක් න් ඇක්ං කියල රංග කලා පිල්ිබැඳලි රචනාවක්. මේ රචනාවේ ඔහු නාට්‍ය කලාව හඳුනාගන්නවා ්‍රරජටි ඇන් කොමඩි කියලා වර්ධ දෙකක් තියනොවා කිය ඇරිස්ටට් අයිරිස්ටෝටලයාානු ර්ේම. ඒ වගේම මනෝරත්න මහත්මයත් ගැරික් වගේම නාට්‍ය කලාව හඳුනා ගන්නේ ලෝකධර්මී සහ නාට්‍ය ධර්මී කියන දුවන්දය මත ඉඳගෙන. නාට්‍ය කලාව බෙදී තිබෙනවා ලොකධර්ම සහ නාට්‍යධර්මී කියළ ජාති දෙහෙකින් එතකොට ඒ දෙක ඇතුළෙ තමයි ඔහුගේ රංගකාර්ය ඔහු විස්ථාරණය කරන්නේ. අවසාන වශයෙන් මම යෝජනා කරන්නේ මේ කරුණුත් සමඟ අපිට ගවේෂය කරන්න විසාල මාවත් ගොඩක් එලිපෙලි කරන රංගන්න ශිල්පියෙක් තමයි ජයලත් මනොරත්න ඕගේ සම්භාවනාවට පාත්තොර වුණු විශාල රංගකාරයන් ප්‍රමාණයක් නාට්‍ය ශවාසින මාව තුල තිබෙනවා. ඒවා ඉතාම විස්තීර්ණව සහ සංකීර්ණව ඇසුරු කරමින් ඒ පිල්ලිබඳ නැවත කියවන්නට ශාස්ත්‍රක්ෂීන්ට ආරාධනා කරන ගමන්ම අපිට මනොවරත්න ගැන්න හිතන්නට වෙන්නේ. මේය හෝල්ට හෙමත්ත්ම් බ්‍රේෂ් පසුකාලීන ස්ටැනිස්ලෝස්කි ආටෝ සහ ගොටොස්කි වගේ දැවන්ත නාට්‍යකරුවන්ගේ රංගකාර්යන් සහ රංග න්‍යයන් පසුබේ තබාගෙන අපිට නැවත මනොරත්නව කියව එකේ හැකී කියන යෝජනාවත් කරමින් මම නියහන් වවා බොමිස්තුූතියි.